මම නීතිඥ මනෝජ් නානයක්කාර කැඳවුම්කරු සත්‍ය සහ යුක්තිය සඳහා නීතිඥ සංවිධානය. මහිතන්නේ මේ දවස්වල වැඩිපුරම කතාබහට ලක් වෙලා තියෙන කාරණය තමයි එක්සත් ජාතික පක්ෂයේ මහලේ කම්බරයා රංගේ බණ්ඩාර මේ පාර්ලිමේන්තුව සහ ජනාධිපතිවරයාගේ දූර කාලය අවුරුදු දෙකකින් කල් දාන්න කරන ලද යෝජනාව පිළිබඳ අදහස. ඒක අද වෙනකොට හැමෝම ඉතාමත් ගැඹුරින් කතාබහට ලක් කරන දෙයක්. මේක වැදගත් වෙන්නේ මේ කියන ප්‍රකාශය වැදගත් වෙන්නේ මේ ප්‍රකාශය කරන රංගේ බණ්ඩාර මහලේකම් හැටියට ඉන්නේ මේ රටේ ජනාධිපතිවරයා නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා හැටියට ඉන්න හින්දා. ඒ නිසා තමයි අපිට හිතන්න වෙන්නේ තොර රටේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමයි එක්සත් ජාතික පක්ෂයේ නායකයා. එතකොට රටේ ජනාධිපති වරයා නායකත්වයේ දරන පක්ෂයේ මහලේකම්වරයා ප්‍රකාශයට පත් කරනවා මහමැතිවරණය පාර්ලිමේන්තුවේ කාලය සහ ජනාධිපතිවරණය අවුරුදු දෙකකින් කල් දාන්න ඕනි කියලා. ඒ හේතුව නිසාම මිසක් රංගේ බණ්ඩාර කියන මේ යෝජනාව රංගේ බණ්ඩාර කරන මේ ප්‍රකාශය පයට පෑගෙන දූවිල්ලක් තරංගවත් මේ රටේ මිනිසුන්ට වැදගත් වෙන්නේ නැහැ. ඇයි? එක්සත් ජාතික පක්ෂය කියලා කියන්නේ මේ රටේ මිනිස්සු එක්සත් ජාතික පක්ෂය අවුරුදු ගාණක් මේ රට පාලනය කරපු පක්ෂයක්. එක්සත් ජාතික පක්ෂය කියන්නේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් මේ රට තුළ ක්‍රියාත්මක කරලා විවෘතාර්ථික ක්‍රමය හරහා රටට විශාල සංවර්ධන කටයුතු කරපු පක්ෂයක් වල ගුණාගුණ වෙන වෙනම තියෙන්න පුළුවන්. ඒක ගුණාගුණ තියෙන්න පුළුවන් වෙන වෙනම. ඒ නිසා හැබැයි යම් කාලයක යම් සංවර්ධනයක් රටට කරපු පක්ෂයක්. හැබැයි එහෙම පක්ෂයක් මතක තියාගන්න මේ රටේ මිනිස්සු ඡන්ද බලයෙන් එක්කෙනෙක්වත් පත් වෙන්නේ නැති තැනට බෙල්ලෙන් අල්ලලා දොට්ට දාපු පක්ෂයක්. එතකොට එහෙම ගත්තාම ඒ විදිහට ගත්තාම එක්සත් ජාතික පක්ෂයේ ජනතාව සතු බලය ජනතා බලය එක්සත් ජාතික පක්ෂයේ සතුව නැත්තටම නැහැ කියන්න විතරයි අපිට සිද්ධ වෙන්නේ. එතකොට එහෙම බලයක් නැත්තටම නැති පක්ෂයක ජනාධිපති කෙනෙක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ගුල් හොයාගෙන ඒ ගුල් වල පිහිටින් හොරවැලක් රකින්න මේ රටේ ආර්ථිකය බංකොලොත්භාවයට පත් කරපු ආර්ථික ඝාතකයන්ගේ රැකවල හැටියට මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත අවදානමට හෙළපු රාජපක්ෂ කල්ලියේ ආරක්ෂකයා විදිහට ඒ චෞර වලල්ලේ ආශිර්වාදයේ ඇතිව ජනාධිපති වෙච්ච රනිල් වික්‍රමසිංහගේ පක්ෂේ මහලේකම් තමයි මේ කතාව කියන්නේ. ඒ නිසා ඒක තුට්ටුවකටත් වැඩක් නැහැ. පයට පයගෙන දූවිල්ල තරම්වත් වැඩක් නැහැ. හැබැයි ඒකේ වැදගත් කෑල්ලක් තියෙනවා. ඒයි වැදගත් වෙන කොටසක් තියෙනවා. ඒ තමයි මහා ආර්ථික ප්‍රඥා හැටියට මේ වෙනකොට පෙන්නන වැටිච්ච ආර්ථිකය මම තමයි ගොඩගත්තේ කියලා මහා පට්ටපල් බොරුවක් ලෝකෙට ප්‍රකාශ කරන ණය ගැනීම විකිණීම බදු ගැසීම හැර ණය නොගෙවා සිටීම හැර වෙන කිසිම ආර්ථික දැක්මක් දර්ශනයක් නැති රනිල් වික්‍රමසිංහ මහා දැවැන්ත ආර්ථික ප්‍රතිසංස්කරණයක් කරාවත් පෙන්නගෙන යන තත්වය මත රනිල් වික්‍රමසිංහට ජනතාව ඉදිරියට ඇවිල්ලා ඡන්දෙ ඉල්ලන්න බෑ කියන එක ඒ පක්ෂයේ මහලේකම් පිළි අරගෙන තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ඔය නොකියා කියන්නේ අනේ පින් සිද්ධ වෙනවා අපේ ජනාධිපති පිනට පහළ වුණේ රටේ නෙමෙයි අපේ පිනට පක්ෂයේ පිනට බංකොලොත් වෙලා කුජීත වෙලා නැතිනම් නත්තාර වෙලා හිටපු අපිට
දැන් වාහනයක් දෙකක් හම්බෙලා තියෙනවා, අපිට තනතුරු හම්බෙලා තියෙනවා, අපේ දරු පවුල් එව්වයි යැපෙනවා. දැන් එහෙව් රනිල් වික්‍රමසිංහ ඡන්දයකට ගියොත් හොම්බෙන් ගිහිල්ලා කුජීත වෙලා නන්නත්තර වෙලා ඇපත් කැන්සල් වෙලා යන තත්ත්වයක් ඇතුලේ රනිල් වික්‍රමසිංහට හැකියාවක් නැහැ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න. ඒ නිසා පින් සිද්ධ වෙනවා ඔහෙලට. මේ ගැන වැඩි වාද විවාදයක් නැතුව අපි ඔක්කොම පාර්ලිමේන්තුවයි ජනාධිපතිකෙයි කාලය අවුරුද්දයකට දික් කරගමු කියන එක තමයි මේ කතාවේ අන්තර්ගතය. ඒකේ තියෙන්නේ දුක් ගැනවිල්ලක්. රංගේ බණ්ඩාරගේ කතාවේ තියෙන්නේ දුක් ගැනවිල්ලක්. එතන තියෙන්නේ ආයාචනය. ඇයි සැප විඳින කාලය තව මාසෙන් මාසෙ දවසෙන් දවස අඩු වෙලා තියෙන්නේ. ඊට පස්සේ දන්නවා අර මිනිස්සු පස්සට පයින් ගහලා එළියට දැම්මා වගේ පැත්තකට වෙලා ඉන්නයි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහටයි, එයාගේ වටේ ඉන්න වජිර අබේවර්ධනලටයි, ඔය රංගේ බණ්ඩාරටයි කට්ටියටම සිද්ධ වෙන්න කියන කාරණේ. ඒ නිසා දැන් බලනවා මුට්ටිය දාලා අපි මේ වැඩේ කල් දාගමු කියලා කියන්නේ. දැන් මොනවද රංගේ බණ්ඩාර මේකට කියන කාරණේ? රංගේ බණ්ඩාර කියනවා මේ මොහොතේ රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කරලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගෙන සහන ලබාගෙන ජාත්‍යන්තර ආයෝජන සම්බන්ධතා වර්ධනය කරගමනින් යන ගමනක් අපිට පේන්න තියෙනවා. අපිට නම් එහෙම එකක් පේන්නේ නැහැ. ජාත්‍යන්තර සමග තිබෙන එකඟතාවයන් ක්‍රියාත්මක කළ යුතුව තියෙනවා. අපි ඒකට ඉඩ දිය යුතු නැහැ. ඇයි? මේ එකඟතාවයන් රනිල් වික්‍රමසිංහයි, රනිල් වික්‍රමසිංහගේ ගජමිතුරු කල්ලියයි, රනිල් වික්‍රමසිංහගේ ව්‍යාපාරික පැලැන්තියයි ආරක්ෂා කරන රකින ඔවුන්ව පෝෂණය කරන මේ රට විකුණන මේ රටේ ජාතික සම්පත් විජාතිකයන්ට විකුණන ඒ ප්‍රතිපත්ති සහ යෝජනා හැර මේ රටේ ආර්ථිකය නගා සිටවන කිසිදු ක්‍රියාවලියක් රනිල් වික්‍රමසිංහ මේ මොහොතේ කරන්නේ නැහැ. ඒ නිසා එවැනි දේවල් වලට අපි ඉඩ නොදිය යුතුයි කියලයි අපි විශ්වාස කරන්නේ. ඒ නිසා අය නම් කියනවා ඒ සම්බන්ධ දැනුම සහ හැකියාව තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සතුව කියන එක අපි දන්නවා. පව් කියනවා ඇරෙන්න කියන්න දෙයක් නැහැ. මොළගෙඩි චෙක් කරගත්තොත් හොඳයි, පිස්සන්ට පිස්සු කියලා තේරෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඒ නිසා හැබැයි පිස්සන්ට පිස්සු වුණාට මේ රට පිස්සුවට අන්න දෙන්න අපිට හැකියාවක් නැහැ. පිස්සු සෙට් වෙලා ඕන පිස්සුවක් කෙලගත්තට අපිට කමක් නැහැ. හැබැයි පිස්සංගේ පිස්සුව තද වෙලා ඒක රටට අහිතකර විදියට ආවොත් අපිට පැහැදිලිව ඒ ගැන හිතලා බලන්න වෙනවා. ඒ නිසා මොකද්ද ඊට අමතරව එයා කියන්නේ? එයා ඉදන් කියනවා මැතිවරණය පැවැත්වීම පරිසර දූෂණයක්, අනවශ්‍ය මුදල් නාස්තියකුත් වෙනවලු. ඒ වගේම රට බංකොලොත්භාවයෙන් මුදා ගන්න ඉදිරි ක්‍රියාමාර්ග වලට විශාල සහයක් ලබා ගන්න තියෙන හැකියාව අහිමි වෙනවලු. මේ වගේ ගොන් ලේකම්ලා ඉන්නකොට එක්සත් ජාතික පක්ෂය ඔහොම කුජීත වෙනෙක් ගැන අහන්න දෙයක් නැහැ. එක්සත් ජාතික පක්ෂය කියලා කියන්නේ ඉතාමත් කීර්තිමත් මහලේකම්ලා හිටපු තැනක්. තමත් දැවැන්ත කාර්යභාරයක් කරපු ඔය ගාමිණි අතුකෝරලා වගේ දැවැන්ත චරිත හිටපු පක්ෂයක්. මේ කොහෙවත් ඉන්න සෙප්පඩය, කොහෙවත් ඉන්න පොලිසිය කොස්තාපල්කමට සුදුසු නැති මිනිස්සු මේ වගේ තැන්වල එකපාට අර කටුස්සට රත්තරම් බැඳ වගේ එක්සත් ජාතික පක්ෂය වගේ දැවැන්ත ඉතිහාසයක් තියෙන පක්ෂයක ඒ වගේ ලේකම්කමට අනිකුත් තනතුරු වලට මේ වගේ ගොබ්බ සේනලා ගෙනාවහම එක්සත් ජාතික පක්ෂයට ඔයිට වඩා ඉරණමක් අත් වෙන්න නැහැ කියන එකයි අපි විශ්වාස කරන්නේ. මොකද්ද පරිසර දූෂණය? දැන් මේ කාලය දීර්ඝ කරගන්න නම් ජනමත විචාරණයක් තියන්න. එතකොට පරිසර දූෂණය වෙන්නේ නැද්ද? ඊට පස්සේ මුදල් නාස්තියක් වෙනවද? ඒකට ජනමත විචාරණයක් තියන්න. එතකොට මුදල් නාස්තියක් වෙන්නේ නැද්ද? අනික රංගේ බණ්ඩාරට තේරෙන්නේ නැහැ. ඔය සිඟිති මොලේට තේරෙන්නේ නැහැ. මොකද ඔය වගේ මන්දමානසික මොළ වලට තේරෙන්නේ නැහැ. මොකද මේ රටේ රුපියල් සතවලට වඩා මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වටිනවා. මේ රටේ මිනිස්සු සතුව තියෙන පරමාධිපත්‍ය බලය වටිනවා. ඒ නිසා මිනිස්සුන්ට බලය දෙන්න ඕනේ තමන් කැමති ජනාධිපතිවරයා තෝරාපත් කරගන්න. මිනිස්සුන්ට වරම දෙන්න ඕනේ තමන් කැමති පක්ෂය, තමන් කැමති නියෝජිතයන්ට
මනාපය පළ කරලා තමන් කැමති නියෝජිතයෝ ව්‍යවස්ථාදායක සභාවට එවන්න, ව්‍යවස්ථා සභාවට එවන්න, පාර්ලිමේන්තුවට එවන්න, මේ රටේ මිනිස්සුන්ට වරම දෙන්න ඕන. එතකොට ඔය රුපියල් සතවලට වඩා ඔය පහුගිය කාලේ ගෝල් ෆේස් එකේ අපි දැක්ක අවුරුදු උත්සව, අපි දැක්ක සමහරක් සැනකෙලි, අපි දැක්ක රටවටේ කටවුට්, අපි දැක්ක ප්‍රචාරණ ව්‍යාපෘති, ඒ වගේම අරගලයට අරගල ඒ අයිඩියොලොජියකට මඩ ගහන්න කෝටි ප්‍රකෝටි ගාණක් වියදම් කරපු සමාජ මාධ්‍ය කැම්පේන්, එව්වට වියදම් කරනවට මීක් නෑ. ජනතාවගේ පරමාධිපත්‍ය බලය ගැන අයිතිය දෙන්න කියනකොට, ඡන්දය තියන්න කියනකොට අන්න රංග බණ්ඩාරන මතක් වෙනවා ඒක අනවශ්‍ය මුදල් නාස්තියක් කියලා. මේක අනවශ්‍ය මුදල් නාස්තියක් කියන එකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කරන අගෞරවයක්. ඇයි? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමයි ජනතාවට ඒ පරමාධිපත්‍ය බලය දීලා තියෙන්නේ. ඒ පරමාධිපත්‍ය බලය තුල තමයි ජනතාවටගේ ඡන්ද අයිතිය තියෙන්නේ. එතකොට රංග බණ්ඩාර වගේ තුට්ටු දෙකේ ලේකම්ලා, මේ වගේ තුට්ටු දෙකේ ජනාධිපතිලා, තුට්ටු දෙකේ පක්ෂයක් ඇතුළේ ඉඳගෙන මේ උදුර ගන්න හදන්නේ, කොල්ල කන්න හදන්නේ මේ රටේ මිනිස්සුන්ගේ පරමාධිපත්‍ය බලය, මේ රටේ මිනිස්සුන්ට තියෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. අන්න ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උදුර ගන්න අපි කිසිසේත්ම කිසිම කෙනෙක්ට කිසිම ඉඩක් දෙන්නේ නැහැ කියන කාරණේ ඉතාමත් පැහැදිලිව අපි ප්‍රකාශ කරන්න ඕන. එතකම ඊළඟ කාරණේ තමයි අපි දැක පහුගිය කාලේ තවත් අශුද්ධ සන්ධානයක් හැදෙනවා. මේ අශුද්ධ සන්ධාන කියන වචනේ අපි පාවිච්චි කරන එකක් නෙමෙයි. හැබැයි අශුද්ධ සන්ධාන ගැන කතා කරපු ගොයියෝ ටිකක් එකතු වෙලා තව සුපිරි සන්ධානයක් හදා ගන්නවා. ගොබ්බසේනලා සෙට් එකක් එකතු වුණාම නියම ගොබ්බසේන වැඩක් අපිට බලා ගන්න පුළුවන්. ගොබ්බ යායක් අපිට බලා ගන්න පුළුවන්. විමල් වීරවංශ, උදේ ගම්මන්පිල, ඒකටම හරියන්න තකට තකට සෙට් වෙලා ඉන්නවා දිලි ජයවීර, තව ඉන්නවා අර මෙලෝරහක් නැති ගෙවිඳු, ඒත් එක්කම ප්‍රතික්ෂේප වෙලා හැමතැනින්ම ගිය චන්න ජයසුමන, මරු සෙට් එක. දැන් මේ රට බංකොලොත් භාවයට පත් කිරීමට රාජපක්ෂලා වග කියන්න ඕනේ කොයිසේද? ඒ හා සමාන සමහර විට රාජපක්ෂලටත් වඩා වැඩියවක් කියන්න ඕනේ කීප දෙනෙක් තමයි මේ ඉන්නේ. කවුද? විමල් වීරවංශ. පහුගිය කාලේ මිනිස්සුන්ට රස කතා කියලා, කට උළු කරලා, ඇස් දෙක ලොකු කරලා, ඔළුව ගස්සලා, නේ ලිප්ස්ටික් ගාලා, ෆේෂල් එක කරගෙන ඇවිල්ලා මේ රටේ මිනිස්සුන්ගේ ජන මනස විකෘති කරලා, මේ රටේ මිනිස්සුන්ට පච බේගල් කෙප්පර අදබාලා, මිනිස්සුන්ට නැති හීන ලෝකයක් මවලා, මෙතන ලීක්වා නියුලා, මහතිර් මොහමඩ්ලා හදලා මේ රට බංකොලොත් භාවයට පත් කරපු අංක එකේ අප්පුහාමි තමයි විමල් වීරවංශ කියලා කියන්නේ. දෙවෙනියා තකට තක ඒ රැල්ලේ ඒ රංචුවේ හිටපු උදේ ගම්මන්පිල. මෙරට අන්දගෙන ගිය ගමනේ, මෙරට අන්දගෙන ගිය ගමනේ පෙරමුණේ රාලලා දැන් ඔක්කොම ටික පැත්තකට දාලා අපි එයාලට විරුද්ධයි, අපි එයාලත් එක්ක නෙමෙයි, අපි දැන් සෝක් බබාලා කියලා නාලා කාලා වස්ත්‍රය වෙනස් කරගෙන අලුත් මතවාදයක් මවාපාමින් ආවහම එයාලා හිතනවා ඇති මේ රටේ මිනිස්සු හරක් කියලා උන්ගේ මතවාද නැවත පිළිගන්න. රාජපක්ෂලව ප්‍රතික්ෂේප කරේ යම්සේද? රාජපක්ෂලව නිරපා දැම්මේ යම්සේද? මේ රටේ දේශපාලනයේ නිශ්චිතවම එළවා දාන්න ඕන සෙට් එකක් තමයි විමල් වීරවංශ, උදේ ගම්මන්පිල, වාසුදේව නානයක්කාර, අතුරුලිය රතන, ගෙවිඳුලා, ඒත් එක මේ ගොඩේ ඉන්න චන්න ජයසුමනලා. එනිසා මේ පෞකාර රැළ, මේ තක්කඩි රැළ, දේශපාලන තක්කඩි රැළ නිශ්චිතවම දේශපාලනය තුළ අපි පළවා හැරිය යුතු වෙනවා. අපි විශ්වාස කරන මේ රටේ අම්මා තාත්තට ඒකට අවශ්‍ය කරන සිහිබුද්ධිය තියෙයි කියලා. අපි විශ්වාස කරන මේ රටේ තරුණයා තරුණියට ඒ අවබෝධය ඇති කියලා. එනිසා වෙන වෙන වෙස්මූණු බැඳගෙන ආවට, වෙන වෙන බයිල ගහගෙන ආවට මතක තියාගන්න රට විනාශමුඛයට ගෙනිච්ච ඒ නඩේ පෙරමුණේ රාලලා තමයි මේ වෙන විදියකින් මේ ඉදිරියට එන්න පටන් අරන් තියෙන්නේ කියලා. ඒත් එක්කම ඒ නඩේ ඉන්නව මරු ජොකියෙක්. අපි ඇත්තටම මෙච්චර කල් අපි කතා කරේ නෑ චරිත දෙකක් ගැන මේ රටේ එක එක දේවල් කරගෙන ආව. එක්කෙනෙක් ධම්මික, අනිත් එක්කෙනා දිලිත්.
ගැන අපි කතා කරේ නෑ. ඇයි අපි විශ්වාස කරා සංවිධානයක් විදියට මේ මිනිස්සු කතා කරන්නවත් වටින්නේ නෑ කියලා. කතා කරන්නවත් වටින්නේ නෑ කියලා විශ්වාස කරා. එනිසා අපි කවදාක්වත් අපේ මාධ්‍ය හමුවක අපි යාළගේ නමක් කියලා නෑ. අපි කවදාක්වත් ඒගොල්ලෝ ගැන කතා කරලා නෑ. හැබැයි දැන් මේ සංධානගත වෙලා එන්න හදන්නේ කවුද? එක්කෙනෙක් කැසිනෝ වලින් මේ රටේ පවුල් ලක්ෂ ගාණක් විනාශ කරපු සූදු අන්තුවෙක්. සූදු අන්තුවෙක් මේ රට බංකොලොත් කරන්න දායක වෙච්ච කෙනෙක්. කාලාන්තරයක් තිස්සේ රාජපක්ෂලගේ ධනේ ආරක්ෂක රැකවලා හැටියට බහිරව යගේ චරිතය රඟපාපු කෙනෙක් තමයි දැන් මහා අමුතු ගණන් සූත්‍ර, අලුත් කාලසටහන්, අලුත් සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරගෙන ඒ තරම් ආර්ථික විද්‍යාඥයෙක් ලංකාවේ නැහැ වගේ දැන් පෙන්නගෙන එනවා. ඒ එක අවස්ථාවාදියෙක්. අනෙක් කෙනා මේ රටේ මිනිස්සු කොරෝනා වැළඳිලා කොරෝනා වලට මරබිය ඉන්නකොට කොරෝනාද නැද්ද කියලා චෙක් කරගන්න තිබිච්ච ඇන්ටිජන් එකනුත් කෙලපු එක. මිනිස්සුන් නිරෝධායනය කරන්න කියලා දැම්මහම නිරෝධායනයනුත් කෙලපු එක. මිනිස්සුන්ට දෙන බෙහෙත් පෙත්තනුත් ගසා කාපු එක. දැන් එනවා මහා සුද්ධවන්තයෝ හැටියට. මං අහන්නේ අනුර කුමාර දිසානායකට අර සජිත් එක්ක තියෙන විවාදෙට සජිත් එන්නේ නැත්තම් මම එන්නම්. මොකෙද්ද අහලකින් තියන්න පුළුවන්? ඔය අනුර කුමාර දිසානායක සජිත් ප්‍රේමදාස වගේ නායකයන්ගෙන් මයිලක් වටිනවද? මොක්කුද මේ ජාවාරංකාරයෝ? මේ රටේ මිනිස්සුන්ගේ රීරි මාංශේ හූරංකප්, මිනිස්සුන්ගේ දුක වේදනාව මරණ බය තමන්ගේ ව්‍යාපාරික අවස්ථා හැටියට යොදාගත්ත ජාවාරංකාරයෝ. දැනුත් එන්නේ මිනිස්සුන්ගේ දුක වේදනාව අසරණකම් තුල තමන්ගේ ව්‍යාපාරික අවස්ථාව ඉස්සරහට ගෙනියන. ඒ නිසා ඔය වගේ සට්ටම්බිලා ඕන තරම් ඉන්න පුළුවන්. හැබැයි මේ හදන්නේ මොකද්ද? මේ හදන්නේ 69 ලක්ෂයෙන් ගැලවෙන චන්දගොඩ බයයි. ඒ වයින් පීපී එකට හරි එස්ජේපී එකට හරි යයි කියලා ඒ ගොඩ මහින්ද රාජපක්ෂලගේ පොහොට්ටු කඳවුරට යන්න නොදී රැකගන්න කුලී කොන්ත්‍රාත් එකක් කරන තුට්ටු දෙකේ, ව්‍යාපාරිකයෝ නෙමෙයි ව්‍යවසායකයෝ නෙමෙයි, තුට්ටු දෙකේ ජාවාරංකාරයෝ. අන්න දැන් කර්ලීරෙන්න පටන් ගන්න තියෙනවා. මං අහන්නේ සජිත් ප්‍රේමදාස කියන්නේ කවුද? මේ ගොබිලා මොකෙද්ද? අනුර කුමාර දිසානායක කියන්නේ කවුද? මේ ගොබිලා මොකෙද්ද? මයිලක් වටිනවද? අහලකින් තියන්න පුළුවන්ද? තුට්ටු දෙකේ ජාවාරංකාරයෝ. අනිත් එක තමයි රතුපස්වල සිදුවීම. මේ වෙනකොට නඩු තීන්දුව දීලා තියෙනවා. රතුපස්වල සිදුවීමේ ඒ සියලු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරලා තියෙනවා. මම කියන්නේ රතුපස්වල සිදුවීම ගැන විතරක් නෙමෙයි. ඒ රතුපස්වල සිදුවීමට අදාළ නඩු තීන්දුව තියෙනවා. පිටු 242 ඒ නඩු තීන්දුව. මේකේ අන්තිමටම මේ විනිශ්චය මණ්ඩලය කරුණු කාරණා කීපයක් කියනවා. මේ ටික වැදගත්. ඇයි ඒක වැදගත් වෙන්නේ කියලා මම කියන්නම්. ඒ තමයි අපි නිශ්චිතව කියනවා නීතිපතිවරයා ස්වාධීන තැනැත්තෙක් නෙමෙයි. නීතිපතිවරයා ආණ්ඩුවට පක්ෂපාති. නීතිපතිවරයාගේ කාර්ය තමයි ආණ්ඩුව වෙනුවෙන් නඩු කීම සහ ආණ්ඩුවට විරුද්ධව නඩු කියන අවස්ථාවවලදී ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටීම. ඒත් එක්කම ආණ්ඩුවට අවශ්‍ය කරන නීති උපදෙස් ලබා දීම තමයි නීතිපතිවරයාගේ කාර්යය. හැබැයි එහෙම කටයුතු කරන නීතිපතිවරයා යම් අවස්ථාවක ආණ්ඩුව, ඒ කියන්නේ විධායකයේ කොටසක්, හමුදාව, පොලිසිය, මේ කවුරු හරි කෙනෙක් විත්තිකාරයා වෙන වෙලාවක අන්න එතකොට එයා ගිහිල්ලා මහාධිකරණයේ අධිකරණයක් ඉදිරියේ එවුන්ට විරුද්ධව පෙනී ඉන්නවා. ඔවුන්ට විරුද්ධව පෙනී. දැන් රතුපස්වල සිද්ධිය මොකද්ද? රතුපස්වල සිද්ධිය ඒ වතුර සම්බන්ධයෙන් ඇතිවෙච්ච, ජලය සම්බන්ධයෙන් ඇතිවෙච්ච තත්වයක් මත ප්‍රදේශවාසීන් තුල ඇතිවෙච්ච නොසන්සුන්කාරී තත්වයක් මත ඇතිවෙච්ච කාරණයක්. මොකද ප්‍රදේශවාසීන්ට ජලය කියන සාධකය අත්හරින්න බෑ. ඒ නිසා ඔවුන් එකට විරුද්ධත්වය දක්වනවා. එතකොට මේ හමුදාව පොලිසිය යන්නේ ඒක මැඩපවත්වන්න. ඔවුන් කරන්නේ විධායකයේ කාර්යභාරයක්. එහෙම වුණාම එතන වෙඩි ප්‍රහාරයක් ඇති වෙනවා. වෙඩි ප්‍රහාරය ඇති වුණාම ඔවුන් විත්තිකාරයෝ හැටියට ආවහම අන්න
ආණ්ඩුව වෙනුවෙන් පෙනීන නීතිපතිවරයා ආණ්ඩුව විසින් උද්ඝෝෂණයක් මැඩපවත්වන්න යවපු හමුදාව පොලිසිය වෙඩි තියලා ඝාතනය වෙච්ච තරුණයන්ගේ ඒ අයිතිවාසිකම් වෙනුවෙන් අර ආණ්ඩුව යවපු හමුදාවට විරුද්ධව මහාධිකරණය පෙනීනෝ. මෙහෙම කරන්න පුළුවන්ද? මේ කරන්න බෑ. මෙතන නිශ්චිතවම ලබදියාවන් අතර ඝට්ටනයක් තියෙනවා. කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට්. පැහැදිලිව නීතිපතිවරයාට වැඩේ කරන්න බෑ. එනිසා පැහැදිලිව මේ බලන්න නඩු තීන්දුවේ කියන කාරණා මොනවද කියන්නේ? මේ 232 වෙනි පිටුවේ මේක ගොඩක් තියෙන මම තනින් තනින් ගන්නෙ. චූදිතයන් නීති විරෝධී රැස්වීමක සමාජිකයන් ලෙස චෝදනාවක් තියෙනවා. පස්සේ කියනවා ඔවුන් බැලුම් මහර රතුපස්සල හා වැලිවේරියන් ප්‍රදේශ තුල පැවති උද්ඝෝෂණ විසුරා හැරීම සඳහා නීත්‍යානුකූලව කැඳවා ඇති බව කවුද විත්‍ය දොප්පු කළ දෙන්නේ? නැහැ. පැමිණිල්ලේ සාක්ෂි මගින් තහවුරු විය ඇත. දැන් නීති විරෝධී රැස්වීමේ සමාජිකයන් කියලා චෝදනාව ගොනු කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුව. ඒ චෝදනාව ගොනු කර නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගිහිල්ලා සාක්ෂි කියනවා නෑ ඒගොල්ලෝ නීති විරෝධී රැස්වීමක නෙමෙයි. ඔවුන් නීත්‍ය අනුකූල වැඩක හිටියේ කියලා. පරස්පර වෙන්නේ නැද්ද? පරස්පරයි. පරස්පරයි. ඊට පස්සේ හමුදාව බලහත්කාරයෙන් වැලිවේරිය ප්‍රදේශයේ උද්ඝෝෂණය මෙදිහත් වූ බවට පැමිණිල්ල ස්ථාවරයක් ගොඩනගලද අතර පැමිණිල්ල වෙනුවෙන්ම කැඳවන ලද පෑසා 104 බ්‍රිගේඩියර් ශාන්ත දිසානායක පෑසා 86 බලගල්ලගේ තිලකරත්න සහකාර පොලිස් අධිකාරී අත්තනගල්ල යන සාක්ෂිකරුවන්ගේම සාක්ෂි තුලින් පොලිසිය හමුදා සහාය ඉල්ලා තිබූ බවට හා ඒ අනුව හමුදා ඉහළ නිලධාරීන්ගේ නියෝග මත චූදිතයන් එම ස්ථාන අනුයුක්ත වීම පිළිබඳව පැමිණිල්ලේ සාක්ෂි මගින් තහවුරු වී ඇති අතර එම පැමිණිල්ලේ ස්ථාවරයේ බෙද වැටි ඇත. දැන් කවුද පැමිණිල්ලේ ස්ථාවරය අනිපැත්තේ වල තියෙන්නේ? කවුද පැමිණිල්ලේ ස්ථාවරය වෙනස් කළා තියෙන්නේ? නීතිපති දෙපාර්තමේන්තුව. ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝ බලහත්කාරයෙන් ආවා කියලා. ඒගොල්ලෝ අනිත් පැත්තෙන් ඒගොල්ලෝ සාක්ෂි දානවා නැහැ. ඒගොල්ලෝ නීත්‍යානුකූල නියෝගයකට ආවේ කියලා. දැන් නීතිපති දෙපාර්තමේන්තුවට මෙහෙම ඩබල් ඇක්ටින් කරන්න පුළුවන්ද? නීතිපතිට පුළුවන්ද මෙහෙම ඩබල් ඇක්ටින් කරන්න? ඊළඟ කාර්යය නඩුවට අදාළ දිනේදී බැලුම් මහර රතුපස්සල වැලිවේරිය හා ඒ අවට ස්ථාන ගන්නා පුරා විසිර යන පරිදි දැඩි ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණයක් විශාල ජන සංඛ්‍යාවක සහභාගීත්වයෙන් යුතුව උදෑසන සිට රාත්‍රී වෙනතුරුම පැවති බව පැමිණිල්ලේ සාක්ෂි මගින් තහවුරු වියත්. දැන් ජනතාවගේ උද්ඝෝෂණය පැමිණිල්ල තහවුරු කරනවා. ඒ කරන්න ඕනේ විත්තිය. හැබැයි පැමිණිල්ල තහවුරු කරන මොකද්ද? ඒ කරි ප්‍රචණ්ඩකාරී මිනිස්සු ගහගත්තා. හරියට හමුදාවට වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ. පැමිණිල්ල මොකද්ද කරේ? නීතිපති දෙපාර්තමේන්තුව මොකද්ද කරේ? නඩුව පාවලා දුන්නා. ඒ තරුණයන්ගේ ජීවිතව පාවලා දුන්නා. දීලා මොකද්ද උනේ? ගරු අධිකරණයට කරන්න දෙයක් නැහැ. මහාධිකරණය කරන්න මොකද්ද? Taman ඉස්සරහට ආපු සාක්ෂි විභාග කරන තීන්දුවක් දෙන එක. ඒකයි මේ මහාධිකරණ ත්‍රිපුද්ගල විශේෂ සභාවේ සභාපතිතුමා කියන්නේ. ඊට පස්සේ කියනවා එම උද්ඝෝෂකයන් විශාල සංඛ්‍යාවක් මහා මාර්ග අවහිර කරමි. ටයර් පුළුස් සාදැමීම රජය හා පුද්ගලික දේපළ ගිනිතබා විනාශක සිදු කරමින් නීති විරෝධී කටයුතු කරමින් මහජන සාමය ආරක්ෂා බිඳවැන් සාමාන්‍ය ජන අදාළ කටයුතු කර ඇති බව පැමිණිල්ලේ සාක්ෂි මගින් පැමිණිල්ලේම සාක්ෂි මගින් තහවුරු වී ඇත. ඊට පස්සේ කියනවා විශාල ජන සංඛ්‍යා ආයි කියනවා පැමිණිල්ලේ සාක්ෂි වලින්ම තහවුරු වෙලා තියෙනවා කියලා. මොකද්ද? ඉන්ධන. මේ කාරණේ වැදගත් වෙනවා. හත්වෙනි කාරණේ කියන්නේ ඒකේ ඉන්ධන සහ වැලිපිරවූ බෝතල් සහ එක් පුපුරවාහර ලද බෝතල් කටක කොටසක් අපරාධ ස්ථානයේ නඩුබාල ලෙස භාරයල් ගැනීම පිළිබඳව ඒක දේපළ කුවිතාංශ වලට දාලා රජයේ රස පරීක්ෂණයට යවනවා. හැබැයි එවැනි ආයුධ හමුදාව හඳුන්වා දුන් බවට පෙන්වීමට පැමිණිල්ල උත්සාහ ගත්තද? පැමිණිල්ල උත්සාහ ගන්නවා. හැබැයි අඩුම තරමේ ඒද පිළිගත හැකි රස පරීක්ෂක සාක්ෂියට කැඳවීමට අතපසු කර ඇති අතර මරු පැමිණිල්ල මරු නීතිපතිගේ නියෝජිතයෝ ඇයි මොන නඩුවක් තිබ්බත් භාණ්ඩ රස පරීක්ෂකට යවලා නම් රස පරීක්ෂක වාර්තාව විත්තිය 400 විශ්ව වගන්තියරතේ පිළිගැනීමක් හැටියට ලකුණු කරන්නේ නැත්තම් ඒ වාර්තාව තහවුරු කරන්න රස පරීක්ෂකව සාක්ෂියට කැඳවන්න ඕනේ. අඩුම තරමේ එහෙම කැඳවන්නෙත් නැහැ. ඒක අතපසු වෙනවා. නියම අතපසු කීම. අතපසු කර ඇති අතර වෙනත් සාක්ෂි හෝ කැඳවීමට උත්සාහගෙන නොමැති බවත් ඒවායේ පැහැදිලි කිරීමක් නැති බවත් ඒ අනුව පැමිණිමිලේ අවාසියට එම කරුණු තහවුරු වී ඇත. ඊට පස්සේ මේ කියනවා 2-3-4 චූදිතයන්ගේ ප්‍රශ්නගත දිනේදී භාවිතා කරන ලද ගිනි අවි 3 නිකුත් වූ ඉන්ද 11
රසපරීක්ෂක වාර්තා සමග ගැලපීම යන පදනම මත චෝදනා පත්‍රයේ සඳහන් මිනී මැරීම වැනි බරපතල වරදකට සහ අනිකුත් වරදවල ගණනාවකට වරදකරුවන් විසින් පැමිණිලි පදනම සහ පහත කරුණු මත සාධාරණ සැකයෙන් ඔබට තහවුරු වී නැත. මොකද්ද? වැය වෙච්ච පතුරුම් ගිනියවි 2-3-4 චුවිතයන්ගේ ඇතුළුව මුල් අවස්ථාවේ පොලිස් භාරයට ගැනීම සහ එයින් එක්කයෙකුගේ උණ්ඩ දෙකක් වැය වූ ගිනියවිය බාරගෙන තිබීම. හැබැයි වැය වෙච්ච ගිනියවිය බාර ගන්නවා ඒ තුවක්කුව පාවිච්චි කරපු එකව විත්තිකාරයෙක් කරන්නේ. මරු නීතිපතිගේ අධිචෝදනා පත්‍ර ගොනු කිරීම දෙන්න ඒක වැය වෙලා තියෙන උණ්ඩ පාවිච්චි කරලා තියෙන වෙඩි දියලා තියෙනවා. හැබැයි වෙපන් එක පාවිච්චි කරපු කෙනාව විත්තිකාරයෙක් කරන්නේ. තවත් සෙබළු 4 දිනකගේ ගිනියවි 4ක් උණ්ඩ 16ක් වැය වූ පතුරුම් ගැබ සමග බාරගෙන තිබුණද ඔවුන්ද චූදිතයන් නොකිරීම. එයාලව චූදිතයන් කරන්නෙත් නැහැ. තවත් සෙබළු 4 දිනකගේ ගිනියවි 4ක් උණ්ඩ 16ක් පතුරුම් ගැබවල තියෙනවා හම්බ වෙනවා. හැබැයි එයාලව චූදිතයෝ කරන්නේ නැහැ. ඒ කියන්නේ තෝරා බේරගෙන තමයි චූදිතයෝ කරලා තියෙන්නේ. ඉහත කී තත්ත්වය අනුව 2-3-4 චෝදනය පමණක් නොව හමුදා සමාජිකයන් තවත් හමුදා සමාජිකයන් තම අයවලින් වෙඩි තබා ඇති බව තහවුරු වීම පැහැදිලි. ඒ නිසා පැහැදිලිව හරි මේක කියනවා පැමිණිලි පදනම රසපරීක්ෂක යව පතුරුම් 16 තුලින් 11-2-3-4 චෝදිතයන්ගේ අවි සමග සැසඳීම නිසා ඔවුන් චෝදිතයන් කළ බවට. හැබැයි සත්‍ය ලෙසම පතුරුම් 20ක් වැය වූ පතුරුමක කොටසක් වශයෙන් 21ක් යවලා තියෙනවා. නොගැලපුණු පතුරුම් තවත් 10ක් පවතිනවා. ඒ බවට පැහැදිලි සාක්ෂිය පැමිණිලි ඉදිරිපත් කළා නැහැ. කෙසේ නම් හෝ පැහැදිලි ලෙසම පතුරුම් වැය කළ ගිනියවි තවත් බොහෝ තිබියදී ඒවා හොයාගෙනත් තිබ්බා. කාගෙද කියලාද දන්නේ? හැබැයි එයාලව චූදිතෝ කරේ නැහැ. චූදිතයන්ට එරෙහිව පමණක් 2-3-4 චූදිතයන්ට එරෙහිව පමණක් අපරාධ වක්‍යයෙන් පැවරීමට පැමිණිලි වල සුවිශේෂී තත්ත්වය පැමිණිලි පැහැදිලි කර නැත. තවදුරටත් සොයාගත්තා නොගැලපුණු පතුරුම් 10ක් තිබීම තුළ කුමන හෝ අවිවලි කුමන හෝ අය වෙඩි තැබීමක් සිදු කර ඇත යන්න නිගමනය තුළින් බරපතල සැකයක් මතු වී ඇත. හරි, ඊට පස්සේ අන්තිමට කියන්නේ මෙච්චරයි. එවැනි අවාසනාවක් සිදුවීම සිදුවුද අධිකරණ කටයුතු කළේ හැකිවන්නේ පවතින නෛතික රාමු තුළ ඉදිරිපත් වන සාක්ෂි මත කටයුතු කිරීමේ පමණක් බව මෙහිලා අවධාරණය කළ යුතුය. ඕක තමයි කියන්නේ. ඒ නිසා අපි පැහැදිලිව කියන්නේ මොකක්ද? අපි කියන්නේ නීතිපති දෙපාර්තමේන්තුව වහාම මේ ආණ්ඩු කරන්නේ එළඹෙන ආණ්ඩුවක් යටතේ නව පාලනයක් යටතේ නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ. නීතිපතිවරයා ආණ්ඩුවට උපදෙස් දීදී ආණ්ඩුවේ නඩු කතා කරගෙන ගියාවි. හැබැයි අර අනික් තැන්වල ඉන්න පබ්ලික් ප්‍රොසිකියුටර් කෙනෙක් වගේ DPP කෙනෙක් වගේ යම් ස්වාධීන තනතුරක් ජනතාව වෙනුවෙන් විඳිතව වෙනුවෙන් ආණ්ඩුවට විරුද්ධව නඩු කියන්න පුළුවන් ආකාරයෙන් ස්වාධීන තැනකට යන්න ඕනේ. හැබැයි අපිට පේනවා මේ ආණ්ඩුව එහෙම තැනකට යන්නේ නැහැ. ඇයි? මේ වගේ තීන්දුව తీරන එනකොට අපි දැක්කා නීතිපතිවරයාගේ කාලය අවසන් වෙනවා තව නොබෝ දිනකින්. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණය සුපිරි තීන්දුවක් දුන්නා වාරන් නියෝගයක් දීලා තියෙනවා. එහෙම වුණාම ඒ වාරන් නියෝගය ඔක්තෝබර් මාසයේ වෙනකන් යනවා. හැබැයි ඊට කලින් නීතිපතිවරයාගේ විශ්‍රාමයන දැන් අපිට ආරංචි ජනාධිපතිවරයා හදනවා නීතිපතිවරයාට එක්ස්ටෙන්ෂන් එකක් දෙන්න. අපි කියන්නේ ඒක වැරදි. ඒක සදාචාරාත්මක නැහැ. ඇයි? ඒකෙන් ඔප්පු වෙනවා මේ නීතිපතිවරයා රජයේ ජනාධිපතිගේ මේ ආණ්ඩුවේ හුරතලෙක් කියන එක. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයට විනිශ්චයකාරතුමෙක් හැටියට යවනකම් නීතිපතිව තියාගන්න හදනවනම් ඒ හරහාම ඔහු ආණ්ඩුවට ඇති පක්ෂපාතීත්වය තහවුරු වෙන. ඒ විතරක් නෙමෙයි, ඔහුට ඒ වගේ අසාධාරණ සේවා දිගුවක් දුන්නොත් මේ වෙනකොට නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්න ඉහළ නිලධාරීන් තමන්ගේ උසස්වීම සම්බන්ධ බරපතල ප්‍රශ්නයක් ඇති වෙන. ඒ නිසා නීතිපතිවරයාට සදාචාරාත්මක අයිතියක් තියෙන්න ඕනේ විශ්‍රාම දිනේට විශ්‍රාමයන්. ජනාධිපතිට සදාචාරාත්මක අයිතියක් තියෙන්න ඕනේ, යුතුකමක් තියෙන්න ඕනේ. නීතිපතිවරයා විශ්‍රාම දිනේට විශ්‍රාම ගන්නවලා අලුත් නීතිපතිවරයෙක් පත් කරගන්න. ඒ නිසා පැහැදිලිව අපි කියනවා නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධානය කරන්න ඕනේ, නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීන කරන්න ඕනේ. කොඳු බිඳ නොගත් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නිදහසේ වැඩ කරගෙන යන්න පුළුවන් අයිතිය අවස්ථාව පරිසරය අපි හදලා දෙන්න ඕනේ. ඒ වෙනුවෙන් නීතිඥ සංවිධානයක් හැටියට අපි අප කැපවී කටයුතු කරනවා කියලා මේ මොහොතේ ප්‍රකාශ කරන බොහොම සුදුසුයි.